පාතාලේ සම්බන්ධයෙන් කතා කරනකොට වර්තමානයේ ඕනම කෙනෙක්ගේ මූට නැගෙන්නේ මාකඳුරි මදෝෂ්ගේ නම. ඒ තරමටම මාකඳුරි මදෝෂ්ගේ අපරාධ ක්‍රියා මෙරට බොහෝ දෙනෙක්ගේ සිත්තුලට කිඳා බැස අවසන්. මෙරට සිදුවන මිනිමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම්, මද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු අපරාධ බොහොමයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මාකඳුරි මදෝෂ් නමැත්තා බොහෝ දෙනෙකු හඳුන්වන්නේ පාතාලේ ගොඩ්ෆාදර් නමින්. ඩුබායි රටේ හැංගිලා ඉඳලා මෙරට නීතියට ඔච්චම් කරමින් පාතාලේ සහ අපරාධ මෙහෙ වූ මාකඳුරේ මදූෂ් හෙවත් මදූෂ් ලක්ෂිත ඔහුගේ තවත් පාතාල සගියෝ පිරිසක් සමග ඩුබායි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට පත් වුණා. ඒ සමග මාකඳුරේ මදූෂ් නැමැත්තා නැවත වරක් මෙරට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදූෂ් උපත ලැබලා තියෙන්නේ කඹුරු පිටියේදී. ඔහුට හිටියේ බාල සහෝදරයෙක් පමණයි. ඔහු පාතාලේ කුවන්නේ උපතින්ම නම් නෙවෙයි. මදූෂ් ඉපදුනේ ඉතාමත් අගහිඟකම් වලින් පිරීලා තිබිච්ච පවුලක. අගහිඟකම් වලින් පිරීලා තිබුණත් ඒ පවුල සතුටින් කාලය ගත කළා. ඔවුන්ගේ ජීවිත උඩු යටි කුරුණේ 88-89 භීෂණ සමයේ. මදූෂ්ගේ මව ආරක්ෂක අංශවල වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා මිය ගියා. එවකට තහනම් සංවිධානයක් යයි කී සංවිධානයක් මාතර ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් බලහත්කාරයෙන් කැඳවා තිබූ රැස්වීමකට සහභාගි වී යන අතරේ ඇය එසේ මරණයට පත් වුණා. රජයට එරෙහිව පැවති රැස්වීමකට සහභාගි වීමේ වරදට ඇය වෙඩියුණ්ඩයට මුහුණ දීලා ජීවිතයෙන් සමුකත් බව තැන තැන සඳහන් වුණා. මවගේ අකල් මරණයෙන් පස්සේ මදූෂ්ලගේ ජීවිතයට කණකුකා ඇඬුවා. මවගේ රැකවරණය අවසන් අවස්ථාවක ඔවුන්ට මෞසෙනෙහස අහිමි වූ අතර ඒ වන විට මදූෂ් සිටියේ අටහැවිරි දිවියේ. එතැන් පටන් ඔහු සහ මල්ලි ඇතිදිරි කළේ තාත්තා සහ ලොකු අම්මා. පියා නිශ්චිත රැකියාවක් නොකළ අතර බොහොමයක්ම කළේ කුලී වැඩ. කාලයාගේ ඇවෑමෙන් පියා වෙනත් විවාහයක් කරගත් අතර මදූෂ්ගේ සහ මල්ලිගේ සියලු වගකීම් පැවරුණේ ලොකු අම්මට. මදූෂ් කොහොමත් ඉගෙනීමට දක්ෂ දරුවෙක් නෙමෙයි. ඒ කාලේ වකවානුවේ ඔහු සමාජයේ නොයෙක් අසාධාරණවලට, තාඩන පීඩනවලට ලක් වුණා. ඒ පීඩනය නිසා ඔහු හිතුවක්කාර දරුවෙක් බවට පත් වුණා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ මදූෂ් කුලී වැඩවල නිරත වුණා. ලීරුවා ක්‍රමක්‍රමයෙන් ඔහු ජංගම ලීමෝලක් පවත්වාගෙන ගිය අතර ලීමෝල් හිමියන්ගෙන් ඔහුට නොයෙක් තර්ජන එල්ල වුණා. නමුත් ඒවායින් නොසැලී ඔහු දිගට මෙම රැකියාව කරගෙන ගියා. මදූෂ් තමන්ට තර්ජනය කරන පිරිසට පෙරලා චණ්ඩිකම් කළා. තමන්ට උපකාර කරන අයට පෙරල පෙරලා උපකාර කිරීම ඔහුගේ සිරිත වුණා. ගමේ මගුලට, අවමගුලට මොහොසේ උපරිමයෙන්ම සහයෝගය ලබා දුන්නා. ඒ නිසා ඔහු ගමේ කාතරත් ජනප්‍රිය වුණා. ගමේ වීරයා වුණා. ගමට නැතුවම බැරි පුද්ගලයෙක් බවට පත් වුණා. ඒ සියල්ලම සිදුවෙන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ. කඩවසම් තරුණයෙක් වෙච්ච මදූෂ්ට ගමේ තරුණියන්ගේ ඇල්ම බැල්ම තදින්ම වැටිලා තිබුණා. මේ කාලේ මදූෂ්ගේ අතමිට සරු වෙමින් පැවති අතර ඔහුට මිතුරන්ගෙන්ද කිසිදු අඩුවක් තිබ්බේ නැහැ. ඒ අතර මත්කුඩු ජවාරම්කරුවන්, කප්පම්කරුවන් සහ චණ්ඩින්ද අඩුවුණේ නැහැ. ඒ සියලු දෙනා ඇසුරු කිරීමෙන් අවසානයේ මදූෂ්ගේ දිවිය වෙනත් මාවතකට ගලා යමින් තිබුණා. ඔහුත් බස් රථවලින් කප්පම් ගන්න ආරම්භ කළා. ඒ නොසිතුලි සොහුගේ අතමිට සරුණා. ඒ සමග මහන්සි නොවී මුදල් හම්බ කරන්න ඔහු හුරු පුරුදු වුණා. වැඩිකල් නොගොස් ඔහු මාතර කප්පම් කල්ලි මෙහෙවන නායකයෙකු බවට පත් වුණා. ව්‍යාපාරිකයන්ගෙන් ධනවතුන්ගෙන් කප්පම් ගැනීමත් දිගටම සිදු වූ අතර කප්පම් ගැනීමේ ක්‍රියාවෙන් ඔබ්බට ගිහිල්ලා ඔහු චණ්ඩේක වශයෙන් ප්‍රසිද්ධ වුණා. ඉන් නොනවෙති ඔහු ආයුධ පෙන්වා මිනිසුන් බියගන්වා කොල්ලකෑම දක්වාම ඔහුගේ ක්‍රියාකාරකම් වර්ධනය කරගත්තා. මදූෂ්ගේ හැසිරීම රටා හේතුවෙන් කිහිප අවස්ථාවකදීම ඔහු පොලිස් අත්අඩංගුවටත් පත් වුණා. එම නඩුවලට ඔහු බන්ධනාගාරගත කරන්නත් වුණා. අපමත බන්ධනාගාරයෙන් පිටතට පැමිණි මදූෂ් නැවතවරක් සිය සුපුරුදු චණ්ඩිකම් පටන් ගත්තා. ඔහු බන්ධනාගාරගතව සිට සාමාන්‍ය සමාජයට පැමිණෙන්නේ අලුත් හිතමිතුරන්ද හඳුන ගනිමින්. ඔහු අලුත් මිත්‍රයන් දෙදෙනාත් එක්ක කප්පම් ජාවාරම ජයටම කරගෙන ගියා. මදූෂ්ට පළමු වරට මිනිමරුම් චෝදනාවක් එල්ල වුණේ 2002 වසරේ නොවැම්බර් 29 වෙනිදා. මාතර මාවරල ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් කළ බවට ඔහුට චෝදනා එල්ල වුණා. එසේ ඝාතනයට ලක් වූයේ ඒ අබේසිංහ නමැති පුද්ගලයෙක්. ඉන්පසුව 2004 වසරේ ජූලි 17 වෙනිදා නැවතත් මාවරල ප්‍රදේශයේදී තවත් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා. එලෙස ඝාතනය වෙලා තිබුණේ ගමගේ විජේතුංග නමැති අයෙක්. මදූෂ්ටින් ඝාතනයට ලක් වූ බව කියන ඒ දෙදෙනාම ව්‍යාපාරිකයින්. ඔවුන් ඝාතනය කළේ මදූෂ්ට කප්පම් නොගිවූ නිසායි තමයි හැමෝම කියන්නේ. නමුත් මෙම ඝාතන වෙනුවෙන් මදූෂ්ට එරෙහිව සාක්ෂි දෙන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ.
මදුෂ්ගෙන් මරණවරෙන් තු ලබා ගැනීමට අකමැත්තෝ ඔහුට එරෙහිව සාක්ෂි දීමට සූදානම් නොවූහ. ඒ අනුව නඩු දෙකෙන් මදුෂ් නිදහස් වුණා. මදුෂ්ගේ මේ ක්‍රියාකාරකම් මාතරින් නැවතුනේ නැහැ. ඔහු කල්ලියක් සංවිධානය කරමින් මංකොල සඳහා මීගමුවට පැමිණෙන්නේ මේ අතරතුර. මීගමු ප්‍රදේශය ඔස්සේ ක්‍රියාකාරකම් ව්‍යාප්ත කළා. ඒ සඳහා ඔහු මීගමු ප්‍රදේශයෙන් නැගී එන තවත් චණ්ඩියෙක් තමන් වෙත නම්වා ගත්තා. එම සහයෝගයත් ඇතිව මදුෂ් 2005 මැයි 11 වෙනිදා මීගමුවේ ලීසින් සමාගමක් කොල්ල කෑවා. ඒක සාර්ථක කරගත් ඔහු ඒ මාසයේම 30 වෙනිදා මීගමුවේ තවත් පෞද්ගලික ආයතනයක් කොල්ල කෑවා. මේ කොල්ල කෑම් දෙකෙන් පසුව පොලිසිය විසින් සිද්ධ කරන ලද විමර්ශනවලදී මදුෂ් සම්බන්ධ බවට සාක්ෂි ලැබුණා. පොලිසිය තමන් පසපස හඹායන බව දැනගත් මදුෂ් සැඟවුණා. මදුෂ් වාරියපල ප්‍රදේශයේ ගල් ගුහාවක සැඟව සිටින බවට පෑලියගොඩ අපරාධ කොට්ටාශයට තොරතුරු ලැබුණා. ඒ 2004 වසරේදී එවකට පෑලියගොඩ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති පොලිස්පති මාණ්ඩලික ප්‍රියන්ත ජයකොඩි මහතා. එම අපරාධ සම්බන්ධයෙන් මදුෂ් අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රියන්ත ජයකොඩිට ප්‍රසාදය හිමි වුණා. ප්‍රියන්ත ජයකොඩි මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මදුෂ් නැමැත්තාම ගල්තලාව මත සුව නින්දක හිටපු බව තමයි වාර්තා වෙන්නේ. එය මදුෂ් මෙරට පොලිස් අත්අඩංගුවට පත් අවසන් අවස්ථාව. එවකට ඔහු නිකම්ම නිකම් මදුෂ් පමණයි. එම අපරාධ සම්බන්ධයෙන් ඔහු බන්ධනාගාරගත වුණා. එහි සිටි අපරාධකරුවන් හඳුනාගෙන ඔහු බන්ධනාගාරයේ සිටම ප්‍රතිවිරුද්ධ කල්ලි සමාජිකයන් සහ ඔහුට විරුද්ධ පිරිස ඝාතනයට සැලසුම් කළා. එවකට දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිව සිටි ඩැනි හිත්තටේ මහතා 2006 ජූනි 11 වෙනිදා ඔහුගේ මාකන්දුරේ පිහිටි නිවසේදී ඝාතනය වුණේ පුවත්පතක් බලමින් සිටියේදී. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් තිබුණා. ඩැනි හිත්තටේ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාතර ජනතාව අතර විවේචන තිබුණා. නමුත් ඔහු ඝාතනය කිරීමට තරම් ප්‍රබල හේතුවක් ඒ විවේචන අතර නොතිබුණු බව තමයි පොලිසිය පවසන්නේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් මාකන්දුරේ මදුෂ්ට චෝදනා එල්ල වුණා. එම වකවානුවේ බන්ධනාගාරගතව සිටි මදුෂ් අපලබා පැමිණි පසුව බෝට්ටු මගින් 2016 වසරේ ඉන්දියාවට පලා ගියා. මදුෂ්ගේ පියාගේ අවමගුලත් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වූවක් අතර ඒ සිදු වුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දිනක. මදුෂ් රුපියල් කෝටි ගණනින් වියදම් කර ගුවනින් මල් දමමින් පියාට ගෞරව දැක්වුවා. 2018 11 වෙනි මාසෙ 5 වෙනිදා ඇරැව්වල ව්‍යාපාරිකයෙකුගේ නිවසට පොලිස් සහ ව්‍යාපාරිකයන් ලෙස වෙස්වලාගෙන ගිහිල්ලා එහි ව්‍යාපාරිකයා බියගන්වා රුපියල් කෝටි 700කට අධික වටිනා නිල් දීමන්තියක් කොල්ල කෑම මදුෂ්ගේ ගිණුමට එක් වූ නවතම සිද්ධියයි. මෙවන් අපරාධ රැසක චෝදනා සම්බන්ධයෙන් නීතිය ඇසට මුවා වී ඩුබායි රටේ සැඟව සිටියේදී ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වූ මදුෂ් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ශ්‍රී ලංකා රජයේ සමත්වේද යන්න පිළිබඳව ජනතාව බලා සිටිනවා.